Hi there, I'm Surang from English Wind. Today I'm at Samanala Grounds. This is Samanala Bridge, we call it Samanala Palama. It's really beautiful. And today I'm going to talk about something about comprehensible input. That is how we learn languages. Api language ekak igena ganna vidhiya pilibandawa sarala adahasak. Apita language ekak katha karanna saha anek katiyutu beri wenna එක හේතුවක් තමයි අපි හැම වෙලාවෙම අපේ මදර් ටං එකට එහෙම නැත්නම් සිංහල භාෂාවට රින්ගන එක. ඒක කොහොමද අපි පැහැදිලි කරන්නේ ස්ටීවන් ක්‍රැෂන්ගේ කම්ප්‍රිහෙන්සිබල් ඉන්පුට් වලින්. ඒගයි. ස්ටීවන් ක්‍රැෂන් ඉදිරිපත් කරපු කම්ප්‍රිහෙන්සිබල් ඉන්පුට් වල කියලා කියන්නේ අපිට තේරෙන දේවල් දෙයක් තමයි අපි ඉගෙන ගන්නෙ. අපිට තේරෙන දේ තමයි අපි ඉගෙන ගන්නෙ කියන එක. එතකොට ඒක ඉදිරිපත් කරලා තියෙන්නේ ෆොරින් ලැන්ග්වේජස් ඉගෙන ගැනීම පිළිබඳවයි. එතකොට මම ඒකෙන්ම පෙන්නනවා අපි ඒ අනිත් පැත්ත මම කතා කරන්න හදාන්නේ ඒකෙන්ම මට පෙන්වන්න පුළුවන් ඒ අනිත් පැත්තේ කියලා කියන්නේ ෆොරින් ලැන්ග්වේජ් එකක් ඉගෙන ගන්න තියෙන බාධාව. දැන් මේ වගේ දෙයක් මම පෙන්වන්න හදන්නේ ඔබට ඒ තියරි එක පාවිච්චි කරලා. අපි හිතමු මේසයක් උඩ පොතක් තියෙනවා. මේසයක් උඩ පොතක් තියෙනවා නම් පොතට යටින් තමයි මේසෙ තියෙන්න ඕනේ. ඒක අනිත් පැත්තත් සත්‍ය වෙන්න ඕනේ. නේද? ඒක අනිත් පැත්ත සත්‍යයි. මේසේ උඩ නම් පොත තියෙන්නේ, පොතට යටින් තමයි මේසේ තියෙන්නේ. ඉතින් ඒ වගේ කම්ප්‍රිහෙන්සිබල් ඉන්පුට් කියන එකේ අනිත් පැත්ත කල්පනා කරපුවාම අපිට තේරුම් ගන්න පුළුවන් ඇත්තටම මේ අපිට භාෂාව බැරි වෙන්නේ ඇයි කියන එකත් එක පැත්තකට. දැන් මේමනේ ස්ටීවන් ක්‍රැෂන්ගේ කම්ප්‍රිහෙන්සිබල් ඉන්පුට් එකේ කියන්නේ කම්ප්‍රිහෙන්සිබල් ඉන්පුට්. ඉන්පුට් අපි ඇතුළට දාගන්න දේවල්. ඒ කියලා කියන්නේ ලිසනින් ඇන්ඩ් රීඩින්. ඒ දෙකනේ. ඇහෙන් රීඩින්, කනෙන් ලිසනින්. ඉතින් ඔය දෙකෙන් අපි දාගන්න දේවල් අපිට තේරෙනවා නම් ඒක තමයි පුළුවන් වෙන්නේ කියලා යා කියන්නේ. ඒ තේරෙන විදිහ ගැනත් වෙනම කතා කරනවා. අපි ඔය කතා කරලා තියෙනවා. දැන් මම කතා කරන්න යන්නේ නැහැ. ඔබේ යම් යම් දේවල් වලට සමන් දෙනවා නම්, ඔබේ යම් යම් දේවල් කියවනවා නම්, ඒවයි සෑහෙන ප්‍රමාණයක් ඔබට තේරෙනවා නම් එතන තමයි ඉගෙනීම සිද්ධ වෙන්නේ භාෂාව. ඔබ තේරෙන්නේ නැති දේවල් වලට සමන් දුන්නොත් අපි කියලා ඉවරලා අපි කවුරු හරි කියනවා මේ මේවට සමන් දෙන්න, අරවට සමන් දෙන්න කියලා. එතකොට හොඳ දේවල් තමයි BBC වෙන්න පුළුවන්, වෙනත් දේවල් වෙන්න පුළුවන්. ඒවා හරි හොඳයි. හැබැයි ඔබේ දේවල් තෝරගන්න ඕනේ අපේ හරි එහෙම නැත්නම් ගුරුවරන්ගේ උපදෙස් මත ඔබට තේරෙන දේවල්. ඒ කියන්නේ ඔබට අවශ්‍ය මොකද්ද කියලා ඩිසයිඩ් කරන්න ඕනේ ඔබ. මම නෙමෙයි. මම කිව්වොත් අහවල් දේ බලන්න මට හරි ගියේ මේ වැඩේ හින්දායි කියලා ඒකවට හරියන්නේ නැහැ. කම්ප්‍රිහෙන්සිබල් ඉන්පුට් එක තමයි කියන්නේ. ඒකින්ද ඔබ යම් උපදේශයක් ඇතුලේ ඔබ විසින් ඔබේ ඉගෙනීම තීරණය කරන්න ඕනේ. එතකොට තමයි ඔබ ඉගෙන ගන්නෙ. දැන් ස්ටීවන් ක්‍රැෂන්ගේ කම්ප්‍රිහෙන්සිබල් ඉන්පුට් එකේ කියලා කියන්නේ අපිට තේරෙන දේ තමයි අපි ඉගෙන ගන්නෙ. අපි රීඩ් කරනකොට, අපි ලිසන් කරනකොට අපිට තේරෙන දේ තමයි අපි ඉගෙන ගන්න කියන එක තමයි ස්ටීවන් ක්‍රැෂන් මේකදී කියන්නේ. දැන් අපි හිතමු අපි දැන් සිංහල භාෂාවෙන් ලැන්ග්වේජ් එකක් ඉගෙන ගන්නවා කියලා. ඉතින් අපිට වැඩිපුරම ඇහෙන්නේ සිංහල නම්. හරි, මම බොහොම තීරණාත්මක දෙයක් මේ කියන්නේ. අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නකොට අපිට වැඩිපුරම ඇහෙන්නේ සිංහල නම්. දැන් අපි කතා කරන කෙනා සුද්දෙක් වගේ කතා කරනවා වෙන්න පුළුවන්, වැද්දෙක් වගේ කතා කරනවා වෙන්න පුළුවන්. මොන විදිහෙන් හෝ මොන ශබ්ද දැම්මත් ඔබට මූලිකව ඇහෙන්නේ සිංහල නම්, ඔබ ඉගෙන ගන්න සිංහල. කම්ප්‍රිහෙන්සිබල් කියන්නේ ඒකයි. What you learn when you understand things. එතකොට සිංහලෙන් උගන්නකොට අපි තේරුම් ගන්නේ අපිට තේරෙන්නේ මොනවද? අපිට තේරෙන්නේ සිංහල. එතකොට අපි ඉගෙන ගන්න මොනවද? සිංහල. ඉංග්‍රීසි ඉගෙන ගන්න තියෙන අර chance එකක් අපි සිංහලෙන් තේරෙන හින්දා ඉංග්‍රීසියෙන් තේරුම් ගන්න try කරන්නෙම නෑ. අයි ඒක දැන් අපි කියනවනේ. දැන් අපි දුමු උදාහරණයක් කරද්දි මෙහෙම. දැන් මම මෙතනට ඇවිල්ලා ඔබට ඉංග්‍රීසි උගන්වන්න උත්සාහ කරනවා. මම කියනවා today I have come to a very beautiful place. අද මම ඇවිල්ලා තියෙන හරිම සුන්දර තැනකට this is Samanala grounds. මේකට තමයි Samanala ground එක කියන්නේ. ඒතර ඔබ අර පොඩි උන් අයිස්ක්‍රීම් කන්න බලන් ඉන්නවා වගේ සිංහල කෑල්ල එනකම් බලන් ඉන්නේ. හරිනම් මං කියන්නේ ඔබට ඉංග්‍රීසි අමාරු නම් ඔබට ඒකත් ඇහෙනවා. හැබැයි ඔබ තේරුම් ගන්නේ අනිත් කෑල්ලෙන්. ඒතර ඔබ ඉගෙන ගන්නේ ආපහු සිංහලෙන්. අපිට සිංහල ඉගෙන ගන්න ඕන කම නැහැ නේ. ඒකින්ද ඒක තමයි total english වලට යන්න කියලා කියන්නේ. තේරුණාද? right. ඒකින්ද සිංහල ඔබට ඇහෙන්න ඉංග්‍රීසි ඇහෙන හින්දා පුළුවන් වෙනවා. ඉතින් මහා දුරක් ගිහිල්ලා ඔක පුළුවන් වෙලා තේරුමක් නැහැ නේද? ඒ හින්දා ඉක්මනින් පුළුවන් වෙන්න නම් ඔබ ඉංග්‍රීසි තමයි ඉගෙන ගන්න ඕනේ. ඉංග්‍රීසි ඉගෙන ගන්න නම් ඉංග්‍රීසි තේරෙන්න ඕනේ. ඉංග්‍රීසි තේරෙන්න නම් ඔබ
ට්‍රන්ස්ලේෂන් එක තේරිලා වැඩක් නෑ ලොකුවට. එතකොට ඔබට ඒකෙන් වොකැබියුලර් පුළුවන් වෙයි. ඒක හරි. ට්‍රාන්ස්ලේට් කරනකොට ඔබ කල්පනා කරනවා මොකක්ද එයාකා මේ ඉංග්‍රීසියෙන් කිව්වේ? එහෙනම් මේ වචන තේරුම මේක වෙන්න ඇති කියලා. වචන දැනගත්තා කියලා ඔබට කතා කරන්න පුළුවන් වෙන්නේ නෑ, ලියන්න පුළුවන් වෙන්නේ නෑ. ඒකට මූලිකව ඒවා අමුණන්න පුළුවන් වෙන්න ඕනේ. ඔබට තේරෙනවනේ මම මේ කියන්නේ? ඔබ ගොඩාක් දේවල් දන්නවා ඇති, අනික් අය කතා කරනකොට ඔබට තේරෙනවා ඇති. නමුත් ඔබට කතා කරගන්න බෑ. වෙන්න පුළුවන් හොඳට ඔබට අවශ්‍ය විදියට කතා කරන්න පුළුවන් ඇති, ඔබට අවශ්‍ය ප්‍රමාණයට ඔබට කතා කරන්න බැරි වෙන්න පුළුවන්. අපි හැමදෙනාම දින දෙයක් තමයි ඒක. අපි ඕනම කෙනෙක් යම් ලෙවල් එකක් ගැන කල්පනා කරගෙන ඉගෙන ගන්න. අපි ගුරුවරු විදියටත් අපි යම් මේම් එකක් අපි කවදාහරි මේ තැනට එනවා කියන පරමාර්ථය තමයි අපේ ලැංග්වේජ් වල අපේ තියෙන්නේ. ඒකට ඒක වෙනම තලයක්. ඒක නිකන් ආසාවට යන තලයක්. ඒක දෙකින්දා ඔබට සිංහල ඇහෙනකොට අර තේරෙන ඉංග්‍රීසි එකක් පාවිච්චි කරන්න බැරි වෙනවා කියන එක ඔබට දැන් තේරෙන්නට ඕනි. මොකද ස්ටීවන් ක්‍රෙෂන් කියන්නේ ඔබට තේරෙන දේ තමයි ඔබ ඉගෙන ගන්න. ඒතොර අපි ඔබ තේරුම් ගන්න සිංහලෙන් නම් සිංහල තමයි ඔබට තේරෙන්නේ. ඉංග්‍රීසි ඉගෙන ගන්නවා ඔබ, වචන ඉගෙන ගන්නවා. නමුත් අර කන්ස්ට්‍රක්ෂන් එක අර එකට එකතු කරලා පද හදලා අමුණල කරන වැඩේ ඔබට කරන්න ඕනි කමක් නැහැ. මොකද අපි ඒක සිංහලෙන් කරලා දෙනවනේ. ඒද ඔබට අර වචන ඇහෙනවා, ඒව අමුණුවේ කොහොමද කියලා කල්පනා කරන්න දෙයක් නැහැ ඔබට. ඔබට අපි ඒක සිංහලෙන් කියනවා. සිංහලෙන් කියනකොට වැඩේ ඔබට තේරෙනවා. ඔබට ට්‍රයි කරන්න දෙයක් නැහැනේ. ට්‍රයි කරන්න දෙයක් නැහැ. ඉතින් ඒකයි මට කියන්න ඕනකම තියෙන්නේ. ඒකින්ද ඔබ පුළුවන් තරම් ඉක්මනින් ලැංග්වේජ් වලට, එහෙම නැත්නම් ටෝටල් ඉංග්‍රීෂ් වලට අවතීර්ණ වෙන්නේ. සමහර වාර ප්‍රශ්නයක් තමයි දැන් ඩික්ෂනරි එකක් බලන්න ඕනි, සිංහල ඉංග්‍රීෂ් සිංහල එකක්ද, ඉංග්‍රීෂ් ඉංග්‍රීෂ් එකක්ද, කොහොමද මොකද කියලා. ඒකෙදී ඔබ කල්පනා කරන්න ඕනි, ඉතින් වචනේ තේරුම් ගන්න සිංහල එකක් බැලුවට කමක් නැහැ. හැබැයි ඔබ කොහොම හරි හෙමින් ඉංග්‍රීෂ් වල ඇතුළට රිංගන ව්‍යාපෘතියක් කරන්න ඕනි. එහෙම එකක් කරාට කමක් නැහැ. හරිද? මොකද ලැංග්වේජ් එකකදී ඔබ ඉංග්‍රීසි වලින්ම ඉංග්‍රීෂ් ඩික්ෂනරි එක බලාගන්න අමාරු නම් කමක් නැහැ. පටන් ගන්න. සහ අපි වුණත් දැන් සමහර වචන එක නියම අයිඩියාවක් ගන්න අපි කල්පනා කරනවා සිංහල ඩික්ෂනරි එක බලන්න. මල්ලසේකර මහත්මයාගේ ඩික්ෂනරි එක හරි හොඳයි. ඒක හරි වැදගත්. හරිම ලස්සන සිංහල වචන එක අපිට දක්කල තියෙනවා. ඒකින් ඒක කිසි වැරද්දක් නැහැ. හැබැයි ඔබ ඉංග්‍රීෂ් කතා කරන්න ඒකට යන්න ඕන නම් ඉංග්‍රීෂ් ඩික්ෂනරි එකකුත් සරල එකක් ඔය ළමයින් එකක් හරි බලන්න පුරුදු වෙන. එහෙම නැත්නම් ඉන්ටර්නෙට් එකේ ඩික්ෂනරිස් තියෙනවා. ඔබ කියවන ගමන් ටග් ගාලා ඒ ඩික්ෂනරිට ඔබට යන්න පුළුවන්කම තියෙනවා. ඒකින්ද ඒකේ කිසි ගැටලුවක් ඔබට මතුවෙන්නේ නැහැ. ඉතින් එහෙමනම් මම මෙතනින් නවතිනවා. ඔබ තේරුම් ගන්න ඔබ ටෝටල් ඉංග්‍රීෂ් වලට යාමේ වැදගත්කම කියන්දයි මම මේ වීඩියෝ එක කරේ. එහෙනම් සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් ලයිකන් එක ප්‍රෙස් කරන්න, ෂෙයාර් කරන්න, ඒ වගේම කමෙන්ට් කරන්න. අපි මෙතනින් නවතිනවා. බයි.